जंगल बुक කියන්නේ සුප්‍රසිද්ධ ළමා කතාවක්. जंगल बुक කතාව ඇසුරින් පස්සේ කාලයකදී කාටුන් එකකුත් හැදුනා. ඒ වගේම මෑතකදී බොහොම ඉහළ තාක්ෂණයේ පාවිච්චි කරලා දෙවන්ත චිත්‍රපටයකුත් जंगल बुक කතාව ඇසුරින් නිර්මාණය වුණා. ඒ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ මෝග්ලි කියන පුංචි දරුවා. මෝග්ලි කුඩා කාලෙම මහා වනාන්තරයක තනි වෙනවා. එදා ඉඳන් මෝග්ලිව ඇතිදැඩි කරන්නේ වනාන්තරයේ ඉන්න සතුන් එකතු වෙලා. මිනිස් ඇසුරක් ගැන කිසිම දෙයක් දන්නේ නැති මෝග්ලි තමන්ගේ පවුලේ අය වගේම යාළුවෝ විදිහටත් හඳුනගන්නේ කැලේ ඉන්න සත්තු විතරයි. जंगल बुक කියන්නේ ප්‍රබන්ධ කතාවක් වුණත් ඒ කතාවට අදහන්න බැරි තරම් සමාන සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවත් නේපාලයත් වෙන්වන දේශ සීමාවේ තියෙන මහා වනාන්තරයක කිසිදු මිනිස් ඇසුරක් නැතුව ජීවත් වෙලා තියෙන පුංචි ගෑනු ළමයෙක් හොයාගෙන තියෙනවා. මේ ළමයාට වයස අවුරුදු 12ක් විතර වෙනවා කියලා අනුමාන කරනවා. වනාන්තරයේ වඳුරු රංචුවක් එක්ක ජීවත් වෙද්දි තමයි මේ ගෑනු ළමයා හොයාගෙන තියෙන්නේ. ඒ වගේම නිර්වතින් ඉඳලා තියෙන මේ ළමයා හැසිරලා තියෙන්නේ වඳුරන්ට ගොඩක් සමාන විදිහට. මේ ගෑනු ළමයා මේ විදිහට වනාන්තරයේ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ යව බේරගන්න පොලිසිය විසින් ලොකු මෙහෙයුමක් කරලා තියෙනවා. අන්තිමට මේ ගෑනු ළමයා අල්ලගෙන වනාන්තරයෙන් එළියට ගේන්න උත්සාහ කරද්දී බොහොම කලබලකාරී විදිහට එයා හැසිරලා තියෙන බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමන්ගේ රංචුව හිටපු මේ ළමයාව ගෙනියද්දී අර කලින් කිව්ව වඳුරු රංචුවත් ඒක වළක්වන්න ලොකු උත්සාහයක් ගත්ත බව පොලිසිය සඳහන් කරනවා. කොහොම හරි මේ ළමයා වනාන්තරයෙන් එළියට අරන් ආවට පස්සේ රෝහල්ගත කරන්න පොලිසිය කටයුතු කරලා තියෙනවා. වඳුරෙක් විදිහටම හැසිරෙන මේ ගෑනු ළමයාට කතා කිරීම ඇතුළු කිසිම මිනිස් ක්‍රියාකාරකමක් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම එයා වඳුරෙක් විදිහටම කෑ ගහන බවත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. උයපු ආහාර එයාට දුන්නත් එයා ඒව කන්න කැමති වෙලා නැහැ. ඒ වගේම එයා ඇවිදින්නෙත් වඳුරෙක් වගේම අත් දෙකත් කකුල් දෙකත් පාවිච්චි කරලා. දෙයක් තමන්ගේ අතින් අරන් කන්නත් එයාට තේරෙන්නේ නැහැ. යන්තමට යමක් තේරෙන වයසේ ඉඳන් එයා ඉඳලා තියෙන වනාන්තරයේ බව මේ ගෑනු ළමයා හැසිරෙන විදිහ අධ්‍යයනය කරපු වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පුංචි දැරියකට තනියම වනාන්තරයක් ඇතුලේ ජීවිතය බේරගන්න එක කොහොමඩවත් කරන්න බැරි දෙයක් නිසා මේ ගෑනු ළමයාව කුඩා කාලේ ඉඳන් වඳුරන් විසින් රැකබලා ගන්නට ඇති බවයි වෛද්‍යවරුන්ගේ මතය. තමන් මිනිසියෙක් කියන එක ගැනවත් කිසිම අවබෝධයක් නැති මේ ගෑනු ළමයාව මිනිස් වාසයට පුරුදු කරන එක ගොඩක් අමාරු වෙයි කියලායි වෛද්‍යවරු අනුමාන කරන්නේ. කොහොම වුණත් මේ ගෑනු ළමයා කවුද, එයා වනාන්තරයේ තනි වෙන්නේ නැත්තේ කොහොමද කියන එක ගැන තවමත් හොයාගෙන නැහැ. මේ වගේ අලුත් දේවල් දිනපතා දැනගන්න ඕන නම් පහලින් තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා ලෝකෙම සිංහලෙන් YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේක like කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහසුත් comment කරලා අපිත් එක්ක බෙදා ගන්න.